Sri Lanka's Choice 2024. දෙදහස් විසිහතර ජනාධිපතිවරණය සඳහා සමග ජනබලවේගේ නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් වූ තවත් ජනරැලියක් අද පෙරවරුවේ අම්පාර දිගමඩුල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සමහරු කියනවා අපිට තියෙන සැලුම් දොරක් කියලා. මම ඉතාව වගකීමෙන් අම්පාරේ ඉඳලා කියන්න ඕනේ සමගි ජනසන්ධානේ දොර සැලුම් දොරක් නෙමෙයි මිතරුනේ. සන්ධානේ දොර යකඩ දොරක්. තක්කඩියන්ට හඳුරන්නේ රට විනාශ කරපු දූෂිතයන්ට විවෘත වෙන දොරක් නෙමෙයි සන්ධානේ දොර. මොනවද අනුරගේ ප්‍රසාස් කරනවල තියෙන්නේ? 1980 දවල පත්‍රිකාවේ තිබ්බ රනිල් වික්‍රමසිංහගේ හම්බට ගැහිච්ච ප්‍රතිපත්ති තියන්නේ අනුරගේ හම්බට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. සහෝදරවරුනි, තරුණයෝ බලාපොරොත්තු වුණා කාන්තක අශ්වයෙක් අනුර කුමාරගේ කොටලුවත් එක්ක අශ්වය එකතු වෙලා ආවේ මංගල් සතෙක් තමයි. අමගේ ජන බලවේගය හොරු එක්ක ඩීල් නෑ. මට අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. ඔබගේ විශිෂ්ට ජනවර්ම තුලින් මේ රටේ පොදු ජන යුගය නිර්මාණය වෙනකොට අනිවාර්යෙන්ම බේදෙන් තොරව හොරුන් අල්ලනවා. හොරු හොරා කාපු සම්පත් ටික රටේ පුරවැසි පරපුර වෙනුවෙන් ආයෝජනය කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් සමගි ජනසන්ධානයට මේ අතරද පස්වරුවේ එම පක්ෂය සංවිධානය කළ තවත් ජනරුලියක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රදේශයේදීද පැවැත්වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ මේ රටට හොඳක් කරන්නට නෙවෙයි, එතුමාගේ දේශපාලන වැඩපිළිවෙල, එතුමාගේ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහායි. වැල්ලවාය නගරයට ඉතිහාසයේ ආපු ලොකුම ජනගඟද ඇවිල්ලා තියෙනවා. මේ කයිවාරු ගහන NPP එක ඊයේ මේ වැල්ලවාය නගරේ රැස්වීමක් තියලා මේ වගේ හතරෙන් එකක්වත් ඉඳලා නැහැ. සමහර ප්‍රශ්න කරනවා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන යෝජනා කරන්න පුළුවන්ද කියලා. 76 වසරක ඉතිහාසය තුල ඔය එක්කෙනෙක්වත් නොකරපු දේ තමයි මමත් මගේ කණ්ඩායමත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයක් නැතුව වැඩක් කළා රටට ඔප්පු කරා නම් ඔප්පු කරේ අපි කියන එක මම කියන්න කැමතියි. වීවලට ඉහළ ස්ථාවර මිලක් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ගොවියත් රැකෙන පාරිභෝගිකයත් රැකෙන සාධාරණ මිල සූත්‍රයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුවට තියෙන්නේ ආයතනයක් දැක්කගමන් කටේ තියෙන්නේ පෞද්ගලීකරණය. දැන් අපේ රට සම්පත් විකුණන වෙන්දේසියේ පරාදීසියක් කරලා. මම ඔබට කියන්න කැමති පැල්වත්ත සෙවනගල සීනි කර්මාන්ත ශාලා නව ක්‍රමවේද තුලින් නව ක්‍රමෝපායන් තුලින් ඇතිමලේ ඇතුළුව ගොවි පවුල් වගා පවුල් සේවය කරන අය 30,000කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. අපි මේ ආයතන කුණු කොල්ලට විකුණන සංස්කෘතියට නැවතීමේ ලකුණ දබලා මේ ජාතික සම්පත ඔබගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා.